පළුගස්සැව ලේකම් කාර්යාලයේ ජයලත් මහත්මා විසින් මට සම්බන්ධ කරන්නට යෙදුනා ජෝන් කීල් සමාගම මේ ගමේ දියුණුව සංවර්ධනයේ උදෙසා. ඒ අනුව මම ජෝන් කීල් සමාගමේ සංවර්ධන පදනමත් එක්ක සාමූහිකව කටයුතු කරමින් ගමේ දියුණුව වෙනුවෙන් වැඩ කළා. ජෝන් කීල් සමාගමේ සමාජ සත්කාර පදනම විසින් අපේ පන්සලේ බොහොම දිලිඳු තත්ත්වයට පත් වෙමින් පත් කරගනිමින් තිබිච්ච පෙරපාසල බොහොම හොඳ තත්ත්වයෙන් අලුතෙන්ම පෙරපාසලක් නිර්මාණය කරමින් ඒ පෙරපාසල සංවර්ධනය කළා ජෝන් කීල් සමාගම. ඒ විතරක් නෙමෙයි සමාගම අපේ මාටඹුවා හල්මිල්ලා විද්‍යාලය බොහොම අලංකාරවත් ලෙස ප්‍රතිසංස්කරණයක සඳහා දායක වුණා. ඒ විතරක් නෙමෙයි ජල විදුලිය කියන දෙකම ලබා දීම සඳහා ජෝන් කීල් සමාගම පෙරමුණ ගත්තා. තවදුරටත් අපි මේ ජෝන් කීල් සමාගම ගැන කතා කරනවා නම් ජෝන් කීල් සමාගමේ සමාජ සත්කාර පදනම අපේ විහාරස්ථානයේ ධර්මශාලාවේ වහලේ සකස් කර ගැනීම සඳහා ලක්ෂ 4 මාර්ක පමණ මුදලක් දරලා මේ සඳහා ළමයින්ට අධ්‍යාපන නිකේතනයක් බවට පත් කරන්නට මට මනා අත්වැලක් සමාගම ලබා දී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ගමේ සංවර්ධනයේ බොහොම හොඳින් ඉටු කළා. සමාජ සත්කාර පදනම ගමේ කාන්තාවන්ට ස්වයන් රැකියා කරගෙන යන්නට උපදේශනය ලබා දුන්නා. මාර්ගෝපදේශනේ බොහොම හොඳින් දුන්නා. ඒ සඳහා විල්පත කාන්තා පරිශ්‍රයේ මේ සඳහා දායකත්වය ලබා ගැනීමට ඔවුන් අමතක කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි සමාජ සත්කාර පදනම අපේ වැව තවදුරටත් සංවර්ධනය කරගෙන වැවෙන් පෝෂණය වෙන ගම දියුණු කරන්න උත්සාහ දරුවා. ඒ උත්සාහයේ සාර්ථක ප්‍රතිඵලයක් හැටියට මිලියන 2.5ක් වියදම් කරලා සමාජ සත්කාර පදනම විශාල ඇලක් කැලෙන් වැවට අරගෙන ආවා. ඇල මාර්ගය හරහා වතුර වැවට ගෙන්වා ගැනීම සඳහා මේ තුලින් යලමහ දෙකම කුඹුරු අස්වද්දන්නට අපේ ගොවීන්ට හැකියාව පන්නරේ ලැබුණා. මේ සමාජ සත්කාර පදනමේ ප්‍රතිඵල නිසාමයි අපේ හල්මිල්ලෑව ගමේ ජනතාව තවදුරටත් නගා සිටුවන්ට පුළුවන්කම ලැබුණේ. ඒ විතරක් නෙමෙයි ඔවුන් කරපු මේ මහඟු සේවාව තවදුරටත් අධ්‍යාපනික වශයෙන් ඒ වගේම ආර්ථික වශයෙන් ඒ විතරක් නෙමෙයි ස්වයන් රැකියා අංශයෙන් මේ හැම එකක්ම ඉදිකිරීම් අංශයෙන් මේ හැම එකක්ම බොහොම හොඳින් පුරවැසියන්ට බෙදා දෙන්නට ඔවුන් නොයෙකුත් අයගේ උපදෙස් ලබා දෙමින් ඔවුන්ගේ ආකල්ප සංවර්ධනයටත් පෙරමුණගෙන ක්‍රියා කළා. අපේ පෙරපාසල මුලින්ම ආරම්භ කළේ 2006 වර්ෂයේ ජනවාරි මාසේ 23 වෙනිදා. මොකද අපේ ගම්මානෙට මේට කලින් පෙරපාසලක් තිබුණේ නැහැ. දහම් පාසලක් කරගෙන ගියා. ඒ දහම් පාසලේ දෙමාපිය රැස්වීමේදී දවස තමයි අපේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ වන අතුලසිරි ස්වාමින් වහන්සේ යෝජනාවක් වශයෙන් ගෙන ආවේ අපේ ගමට පෙරපාසලක් තිබුණා නම් හොඳයි කියලා. එහෙදී අපි මුලින්ම ආරම්භ කළේ මගේ සහාය පාලිකාව වශයෙන් වැඩ කරන අනෝමා ගුරුතුමිය. ඇය තමයි සති දෙකක් පමණ කාලයක් කරගෙන ගියයින් පස්සේ දරුවන් වැඩි සංඛ්‍යාවක් යොමු වුණත් පස්සේ උසස් පෙළ කරපු කෙනෙක් මේ පෙරපාසල් පවත්වාගෙන යන්න ඕන නිසා මම ස්වේච්ඡාවෙන් කැමැත්තෙන් ඉදිරිපත් වුණේ. මුල්ම කාලේ අපිට මුල්ම වර්ෂයේ දරුවන් 18 දෙනෙක් හිටියා. එහෙම කොහොමටත් ගමේ ඉන්න දරුවන් සංඛ්‍යාව තමයි 20ක් වගේ තමයි හැම අවුරුද්දෙම වගේ ඉන්නේ. දැනට මාගෙන් අධ්‍යාපනය ලැබලා පිටත් වෙලා තියෙන දරුවන් 126 දෙනෙක්. දැනට පෙරපාසලේ ඉන්න අයත් සමග ඉතින් අපි මුලින්ම පෙරපාසල කරේ පන්සලේ අර පරණ ධර්මශාලාවේ. ඒකේ හුඹස් හැම බැඳිලා බොහොම දරුවන් තියාගෙන ඉන්න බැරි තත්ත්වයක තිබුණේ. ඉන්පසු තමයි අපේ ස්වාමින් වහන්සේ මේ ජෝන් ට්‍රිස් ආයතනය සමග සම්බන්ධ වෙලා පන්සල නිරීක්ෂණය කරන්න ආව අවස්ථාවකදී පෙරපාසල ගැන කිව්වේ. ඊට පස්සේ ඒගොල්ලෝ මේ එතුමාලා පොරොන්දු වුණා අපිට පෙරපාසල් ගොඩනැගිලා කදලා දෙනවා කියලා. ඊට පස්සේ 2007 වර්ෂයේ සැප්තැම්බර් මාස 14 වෙනිදා වෙන විට අපිට අලංකාර මිදුලක් සමගම පෙරපාසල් ගොඩනැගිලක් ඒ අය විසින් සාදලා දුන්නා. ඒට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.